හයි ෆ්‍රෙන්ඩ්ස්, 2007 රිලීස්ුන රොමෑන්ටික් කොමඩි මූවිය එකක් තමයි මම අදාරගෙන ආවේ. ඒ තමයි වර්ජින් ටෙරිටරි මූවිය එක. ඉතින් තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි යමු මූවිය එකට. ස්ටාර්ට් එකේදීම පෙන්නනවා එක මනුස්සෙක් පල්ලියක චිත්‍ර අඳිනවා. ඉතින් මේ මනුස්සයා කලින් හොරෙක් වෙලා හොරකම් කරපු කෙනෙක්. ඒත් දැන් ඒ දේවල් වලින් ඈත් වෙලා තමයි මේ විදිහට පල්ලියේ චිත්‍ර අඳින්නේ. දැන් ගොඩක් කල් මේ විදිහට පල්ලියේ චිත්‍ර අඳක් මේ මනුස්සයාට තාම එයාගේ පඩිය හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ මනුස්සයා යනවා පල්ලියේ ෆාදර්ව මීට් වෙලා ඒ ගැන කතා කරන්න. ඉතින් එතනදී මේ මනුස්සයා දකිනවා ෆාදර් පල්ලියේ කාමරයක මැරිලා ඉන්නවා. මොකද මේ වෙනකොටත් දරුණු වසංගතයක් නගරේ පුරාම පැතිරෙනවා. ඒ වසංගතය නිසා තමයි ෆාදර් මේ විදිහට මැරිලා ඉන්නේ. හරි, දැන් ඉතින් මේ මනුස්සයා දැනගන්නවා කවදාවත් මට මගේ වැඩ කරපු ඒ වගේ පඩිය නම් ගන්න වෙන්නේ නැහැ කියලා. එහෙම හිතලා මේ මනුස්සයා ෆාදර්ගේ ඇඳුමුත් අරන් යනවා. දැන් පල්ලියේ ෆාදර් විදිහට මේ මනුස්සයා ඉන්න තමයි ලෑස්ති. එහෙමම කට් කරලා පෙන්නනවා එක තරුණේ නගරේ දිගේ දුවගෙනෙනවා. ඒ තමයි ලොරෙන්සෝ. මේ විදිහට ලොරෙන්සෝ දුවන්නේ එයාගේ පස්සෙන් කට්ටියක් පන්නන නිසා. ලොරෙන්සෝ කියන්නේ සූදු ගහලා ගොඩක් වෙලාවට දිනන කෙනෙක්. ඉතින් අද ලොරෙන්සෝ දිනලා තියෙන්නේ මේ නගරයේ ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් එක්ක. ඒ තමයි ගර්බිනෝ. ගර්බිනෝ ගොඩක් ධනවත් වගේම ගොඩක් නරක කෙනෙක්. ඉතින් ලොරෙන්සෝ අතින් පරාද වුණ නිසා ඒ පරාජය බාර ගන්න බැරුව තමයි ගර්බිනෝත් එයාගේ පිරිසත් මේ විදිහට ලොරෙන්සෝව මරන්න ලොරෙන්සෝ පස්සේ පන්නන්නේ. ඉතින් ලොරෙන්සෝ මෙහෙම දුවද්දී ලොරෙන්සෝට එයාගේ යාළුවෙක් අශ්වේදීලා කියනවා මේ අශ්වයාත් එක්ක ඉක්මනට මෙහෙන් පැනලා යන්න, නැතිනම් ගර්බිනෝ ඔයාව මරයි කියනවා. ඉතින් ලොරෙන්සෝත් ඉක්මනට අශ්වයාත් අරන් මේ නගරයෙන් පැනලා යනවා. ඉතින් ලොරෙන්සෝ ගර්බිනෝව මගහැරුණ නිසා ඔහුගේ පිරිස ලොරෙන්සෝ හොයන්න යවලා ඊළඟට ගර්බිනෝ යනවා මේ නගරේ රජමාලිගාවට. මේ වෙනකොට නගරය පුරාම වසංගතයේ පැතිරිලා වගේම මේ මාලිගාවේ රජතුමත් රජිනියත් ඒ වසංගතය නිසා මරණයට පත් වෙලා තමයි ඉන්නේ. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඒ අයගේ දුව පැම්පිනියා කුමාරිකාව විතරයි. අම්මා තාත්තත් නැති නිසා පැම්පිනියා ගොඩක් දුකෙන් ඉද්දි මෙතනට ගර්බිනෝ ඇවිල්ලා කියනවා දැන් ඔයා තනි වෙලා ඉන්නේ, ඒ වගේම ඔයාගේ තාත්තා මැරෙන කලින් මගෙන් ණයක් අරන් තියෙනවා. ඉතින් ඒ ණය ඔහු ගෙවන්න කලින් මැරුණ නිසා දැන් මේ දේවල් අයිති මට. ඒ නිසා ඔබ මාත් එක්ක විවාහ වෙන්න කියනවා. ගර්බිනෝට ඕන එයාගේ ධනය තව වැඩි කරගන්න මේ කුමාරිකාව විවාහ කරගන්න. එතනදී පැම්පිනියා කුමාරිකාව කියනවා මගේ විවාහයේ දැනටමත් රුසියාවේ ඩිසර්ෂින්ස්කි කුමාරයා එක්ක සිද්ධ කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මම ඔයාට කැමති නැහැ කියනවා. එහෙමම කට් කරලා පෙන්නනවා ගර්බිනෝගේ පිරිස ලොරෙන්සෝ පස්සේ පන්නනවා. ඉතින් ලොරෙන්සෝත් අශ්වයාත් එක්ක ඒ අයව මගෑරලා යද්දී ලොරෙන්සෝට හම්බ වෙනවා එක මනුස්සයෙක් අර වසංගතයෙන් මැරුණ තවත් මනුස්සයෙක්ව අරන් එනවා. එතනදී ඒ මනුස්සයාගෙන් විස්තර අහද්දී ඒ මනුස්සයා කියනවා මේ මැරිලා ඉන්නේ කන්‍යාරාමේ උයන් පල්ලා. මේ මනුස්සයා ගොළු බිහිරි කෙනෙක්. එහෙම කියද්දී ලොරෙන්සෝ කියනවා කන්‍යාරාමේ උයන් පල්ලා මැරුණ නම් දැන් එහෙ උයන් පල්ලෙක් නැතුව ඇති කියලා. එහෙම කියද්දිම ගර්බිනෝගේ පිරිසේනව දකින ලොරෙන්සෝ මෙතනින් යනවා. ඉතින් ටික දුරක් ලොරෙන්සෝ ගිහිල්ලා ගහක් උඩට නැගලා ගර්බිනෝගේ කට්ටියව මගහරිනවා. ගහෙන් බහින්න හදද්දිම ලොරෙන්සෝව ගහේ අත්තක් කැඩිලා බිමට වැටිලා සිහිය නැති වෙනවා. ටික වෙලාවක් මේ විදිහට සිහිය නැතුව ගහ යට ඉන ලොරෙන්සෝ ළඟට කන්‍යාරාමේ සිස්ටර්ස්ලා 4 දෙනෙක් එනවා. ඉතින් ගහ යට ලොරෙන්සෝ වැටිලා ඉන්න නිසා ස්වර්ගයේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා හිතලා ඒ අය ලොරෙන්සෝව කන්‍යාරාමේට අරන් යනවා. ඒ වගේම කන්‍යාරාමේදී ලොරෙන්සෝව අනවශ්‍ය විදිහට මේ සිස්ටර්ස්ලා ඇල්ලුවත් ලොරෙන්සෝ ඒ අයට මුකුත් කියන්නේ නැහැ. මොකද කලින් ඉඳලා මැරුණ උයන් පල්ල වගේ ලොරෙන්සෝටත් ඕන තමන් ගොළු බිහිරි කෙනෙක් විදිහට කන්‍යාරාමේ වැඩ ටික කරගෙන ඉන්න. ඉතින් සිස්ටර්ස්ලා ලොරෙන්සෝට කතා කරන්නත් බෑ, කන් ඇහෙන්නෙත් නැහැ කියලා හිතලා මේ විදිහට ලොරෙන්සෝව අල්ලද්දී මෙතනට කන්‍යාරාමේ ප්‍රධාන මවතුමිය එනවා. ඉතින් ප්‍රධාන මවතුමියටත් ලොරෙන්සෝට කතා කරන්නවත් කන් ඇහෙන්නෙවත් නැහැ කියලා සිස්ටර්ස්ලා කිව්වම මවතුමිය ලොරෙන්සෝව උයන් පල්ල විදිහට කන්‍යාරාමේ තියාගන්න කැමති වෙනවා.
කියනවා. මේ දේවල් අහන් එන ලොරෙන්සෝ දිගටම මෙහෙ ඉන්න කැමති වෙනවා, කන් ඇහෙන්නෙත් නැති කතා කරන්නත් බැරි කෙනෙක් විදිහට. මේ විදිහට ටික දවසක් කන්‍යාරාමේ ඉඳි ලොරෙන්සෝ නාන කාමරේ ඉන්නවා. එතනටත් අර සිස්ටර්ස්ලා දෙන්න ඇවිල්ලා ලොරෙන්සෝ එක්ක එකට ඉන්නවා. ඒත් ලොරෙන්සෝ මේ කිසිම දෙයකට අකමැති වෙන්නේ නම් නැහැ. ගොඩක් කැමැත්තෙන්ම මේ දේවල් කරනවා. ඒ වගේම තමයි මේ සිස්ටර්ස්ලා දෙන්න හිතන්නේ ඉන්නේ ලොරෙන්සෝට කතා කරන්නත් බැහැ, කන් ඇහෙන්නෙත් නැති නිසා මේ දේවල් ඔහුට කාටවත්ම කියන්න බැහැ කියලා. එහෙමම කට් කරලා පෙන්නනවා පැම්පිනියා කුමාරිකාව එයාගේ යාළුව දෙන්නත් නගරයෙන් පිටත් කරලා මේ කන්‍යාරාමයට එනවා. මේ විදිහට පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමයට එන්නේ ගර්බිනෝගේ විවාහ යෝජනාවෙන් බේරෙන්නම බැරි නිසා. ඉතින් පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමයට ආවට පස්සේ සිස්ටර්ස්ලා දෙන්නේ මේ කුමාරිකාවට ඇඳුම් අඳවලා ලෑස්ති කරද්දී පැම්පිනියා දකිනවා ලොරෙන්සෝව. ඉතින් අනිත් සිස්ටර්ස්ලා දෙන්නගෙන් ඒ කවුද අහද්දී එයයි කියනවා ඒ තමයි මෙහෙ උයන් පල්ලා, ඒ වගේම ඔහු ගොළු බිහිරි කෙනෙක් කියනවා. ඉතින් ලොරෙන්සෝගේ කඩවසම් කමටම පැම්පිනියාගේ හිත ලොරෙන්සෝට ඇදිලා යනවා. දවසක් ලොරෙන්සෝ වත්තේ වැඩ කරද්දී එක සිස්ටර් කෙනෙක් ඇවිල්ලා ලොරෙන්සෝව එක්ක යනවා දකිනවා පැම්පිනියා කුමාරිකාව. මෙතනදී මේ කුමාරිකාවට ඉරිසියා හිතෙනවා. මොකද දැනටමත් පැම්පිනියා ලොරෙන්සෝට හිතින් ආදරය කරන්න පටන් අරන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමයේ ඉද්දි ඇයව විවාහ කරගන්න රුසියාවේ ඉඳලා ඩිසෂින්ස්ගේ කුමාරයා එනවා ඇයගේ මාලිගාවට. ඒත් ඒ වෙනකොට පැම්පිනියා කුමාරිකාව මාලිගාවේ නැහැ, ගර්බිනෝගේ තමයි මාලිගාවේ ඉන්නේ. ඉතින් ගර්බිනෝගේ ඩිසෂින්ස්කිට කියනවා පැම්පිනියා කුමාරිකාව විවාහ කරගන්න ඉන්නේ මම, ඒ නිසා ඔබ මෙහි ආවකෙන් කිසිම පළක් නැහැ, ආපහු යන්න කියනවා. මේක අහලා ඩිසෂින්ස්කි කේන්තියෙන් මාලිගාවෙන් යද්දී මගදී මාලිගාවේ පැම්පිනියා කුමාරිකාවගේ සේවකයෙක් ඩිසර්ෂන්ස්කිට කියනවා පැම්පිනියා කුමාරිකාව ඔබ ආවම මේ ලියුම දෙන්න කිව්වා. කුමාරිකාව මේ වෙනකොටත් විලා නගරයේ ඉන්නවා කියනවා. මේක අහලා ඩිසර්ෂන්ස්කි එයාගේ සේවකයොත් එක්ක පැම්පිනියාව හොයන් එන්න විලා නගරයට යන්න පිටත් වෙනවා. එහෙමම කට් කරලා පෙන්නනවා කන්‍යාරාමයේ කාමරේ ලොරෙන්සෝ ඉද්දී එතනට තවත් සිස්ටර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා ලොරෙන්සෝට කියනවා ඒ අයටත් ඔහු එක්ක එකට ඉන්න ඕනේ කියලා. දැන් ඉතින් ලොරෙන්සෝත් මේ දේවල් වලට ගොඩක් කැමති නිසා ඔහුත් ඒ දේවල් කරන්න ඒ සිස්ටර්ස්ලට ඉඩ දෙනවා. මෙහෙම කාලය ගත වෙද්දී පැම්පිනියෝ කුමාරිකාවට දැන් ලොරෙන්සෝ ගැන ආදරයක් හිතිලා තියෙන්නේ. දවසක් පැම්පිනියෝ කුමාරිකාව වත්තේ ඉද්දී කුමාරිකාවට ඇහෙනවා ලොරෙන්සෝ ගීතයක් කියනවා. මෙතනදී පැම්පිනියෝ දැනගන්නවා ලොරෙන්සෝ කියන්නේ ගොළු කෙනෙකුත් බිහිරි කෙනෙකුත් නෙවෙයි කියලා. ඒත් මේ කුමාරිකාව එක රහසක් විදිහට තියන්න ඉඳලා පහුවදා පැම්පිනියෝ කුමාරිකාව ලොරෙන්සෝ ළඟට යනවා. ඒ එන්නේ වේල් එකෙන් මූණ වහගෙන. එහෙම ඇවිල්ලා ලොරෙන්සෝගෙත් ඇස් දෙක වහලා ලොරෙන්සෝට කිස් එකක් දීලා මෙතනින් යනවා. ඉතින් ලොරෙන්සෝ දැක්කේ නැහැ කවුද මේ විදිහට කිස් එකක් දුන්නේ කියලා. ලොරෙන්සෝට මේ කිස් එක අනිත් සිස්ටර්ස්ලා කිස් දෙනවට වඩා දැනුන නිසා මේක ලොරෙන්සෝට ප්‍රශ්නයක් වෙනවා. ඒ කවුද කියලා දැනගන්න ඕන වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් ටික දවසකට පස්සේ පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමෙන් යන්න පිටත් වෙනවා. යන්න කලින් පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමේ ප්‍රධාන මෞතුමියට කියනවා ලොරෙන්සෝ කියන්නේ බොරු, ඔහුගේ කන් ඇහෙනවා වගේම කතා කරන්නත් පුළුවන්. වත්තේදී ලොරෙන්සෝ සින්දුවක් කියනවා මට ඇහුණා කියනවා. මේක අහලා හොඳටම කේන්ති යන ප්‍රධාන මෞතුමිය ලොරෙන්සෝව කන්‍යාරාමෙන් පන්නලා දානවා. ඉතින් ඇත්තටම මේ පැම්පිනියා කුමාරිකාවට ඕන වුණේ ලොරෙන්සෝවත් එක්කගෙනම යන්න නිසා. ලොරෙන්සෝ එළියෙද්දී පැම්පිනියා කුමාරිකාව ලොරෙන්සෝත් එක්ක යන්න කැමති වෙනවා. දැන් ඉතින් පැම්පිනියා කුමාරිකාවට ඕන ලොරෙන්සෝට ආදරය කරලා ඔහු එක්ක එකට ජීවත් වෙන්න. එහෙමම කට් කරලා අපිට පෙන්නනවා ඩිසර්ෂින්ස්ගේ කුමාරයා පැම්පිනියා කුමාරිකාව හොයන්න යද්දී දිය පාරක එක කාන්තාවක් නානව දකිනවා. එතනදී ඒ කාන්තාවගෙන් පැම්පිනියා ගැන විස්තර අහද්දි මේ කාන්තාව කියනවා මම තමයි පැම්පිනියා කියලා. ඉතින් ඩිසර්ෂින්ස්ගේ කුමාරයා හිතන්නේ ඇත්තටම මේ තමයි පැම්පිනියා කුමාරිකාව කියලා. මොකද ඩිසර්ෂින්ස්ගේ කුමාරයා කවදාවත් පැම්පිනියා කුමාරිකාව දැකලා නැහැ. ඒ වගේම තමයි මෙතන මේ පැම්පිනියා කුමාරිකාව විදිහට ඉන්නේ පැම්පිනියා කුමාරිකාව කන්‍යාරාමයට එද්දි නගරයෙන් පිටත් කරපු පැම්පිනියා කුමාරිකාවගේ යාළුවා මෙලිසා. අපි බලමු මේ ගැන දැනගත්තට පස්සේ ඇත්තම පැම්පිනියා කුමාරිකාව එයාගේ යාළුවා මෙලිසට මොනවා කරයිද කියලා මූවියක ඉස්සර
ඉස්සරහට. ඊළඟට පැම්පිනියා කුමාරිකාව ලොරෙන්සෝවත් එක්ක එනවා මාලිගාවට. එතනදී රෑ කෑම ගද්දී ලොරෙන්සෝ කියනවා, මම කන්‍යාරාමයේ ඉද්දී දවසක් මගේ ඇස් දෙක වහලා සිස්ට කෙනෙක් මාව කිස් කරා. ඒත් ඒ කවුද කියලා මම තාම දන්නේ නැහැ. ඒ වුණාට මං එයාට ආදරය කරනවා කියනවා. එහෙම කරේ පැම්පිනියා නිසා මේක අහලා පැම්පිනියා කුමාරිකාව ගොඩක් සතුටු වෙනවා. ඉතින් එතනදී පැම්පිනියා කුමාරිකාව අහනවා, ඒ කෙනා ඔයාට අඳුන ගන්න පුළුවන්ද? මම තමයි එදා ඔයාව එහෙම කිස් කරේ කියනවා. ඒත් ඉතින් ලොරෙන්සෝ නම් පැම්පිනියෝ එහෙම කිව්වට එයාව ෂුවර් කරන්නේ නැහැ. මේ විදිහට මේ දෙන්න ඉද්දී මෙතනට ගර්බිනෝ එනවා. ගර්බිනෝට හොඳටම කේන්ති යනවා ලොරෙන්සෝ පැම්පිනියා එක්ක ඉද්දී. ඔයාලට මතක ඇති මූවී එක මුලදී ලොරෙන්සෝ ගර්බිනෝ එක රණ්ඩු වෙලා තමයි මේ විදිහට මේ නගරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගර්බිනෝ ලොරෙන්සෝත් හොය හොය හිටිය නිසා ලොරෙන්සෝට මෙතනදී පහර දෙන්න පටන් ගන්නවා. මේ දේවල් බලන් ඉන්න බැරි පැම්පිනියෝ ගර්බිනෝගෙන් අහනවා, මම ඔයාව විවාහ කරගන්න කැමති වුණොත් ඔයා ලොරෙන්සෝ අතාරිනවද කියලා. ඒකට කැමති වෙන ගර්බිනෝ ලොරෙන්සෝව මරන්නේ නැතුව හිර ගෙදරක හිර කරලා තියෙනවා. පහුවදා පැම්පිනෝ කුමාරිකාව ගර්බිනෝට කියනවා, මම ඔයාව හෙටම විවාහ කරගන්නම්. හැබැයි ඔයා ලොරෙන්සෝව හිර ගෙදරින් නිදහස් කරන්න ඕනේ කියනවා. ඉතින් කොහොම හරි ගර්බිනෝටත් ඕන පැම්පිනෝ කුමාරිකාව විවාහ කරගෙන රජ මාලිගාව අයිති කරගන්න නිසා ගර්බිනෝ ඒකටත් කැමති වෙලා ගර්බිනෝගේ සේවකයෝ දෙන්නෙක් යවනවා පල්ලියට ගිහිල්ලා ෆාදව එක්කන් ඇවිල්ලා විවාහයට කලින් මේ දෙන්නගේ පව් පාපොච්චාරණය කරන්න. මෙතනදී ෆාද විදිහට එන්නේ පාලියේ ෆාද මැරුණට පස්සේ පාදගේ ඇඳුම් මැදන්නින පාලියේ චිත්‍ර ඇඳ මනුස්සයා. ඉතින් පැම්පිනියෝ කුමාරිකාව මේ ෆාදට සල්ලි දීලා කියනවා, මම ආදරේ ලොරෙන්සෝට, ඒ නිසා මේ කසාදය කොහොම හරි නතර කරන්න, මට බැහැ ගර්බිනෝ විවාහ කරගන්න කියනවා. ඒ වගේම ගර්බිනෝ පව් පාපොච්චාරණය කරද්දී මේ ෆාදගේ මුණ දැකලා කියනවා, මට ඔයා හොඳට දැකලා පුරුදුයි කියලා. මොකද මේ ෆාද විදිහට ඇවිල්ලා ඉන්න කෙනා කාලෙකට කලින් හොරෙක් කියලා මූවී එක මුලදී මම ඔයාලට කිව්ව මතක ඇති. ඉතින් ගර්බිනෝත් නගරේ නරක කෙනෙක් නිසා මේ දෙන්න දන්නවා. ඒත් ගර්බිනෝට හරියටම ඒ කවුද කියලා මතක නැහැ. ඉතින් ලොරෙන්සෝව නිදහස් කරලා ගර්බිනෝගේ මිනිස්සු දෙන්නකුත් යනවා ලොරෙන්සෝව මරන්න. එතනදී ලොරෙන්සෝ ඒ මිනිස්සු දෙන්නට ගහලා මෙතන යන්න හදද්දී මෙතනට එනවා ඩිසර්ෂින්ස්කි. ඔහු යන්නේ මාලිගාව පැත්තට නිසා ආපහු ලොරෙන්සෝත් යනවා මාලිගාව පැත්තට. මේ අතරේ ගර්බිනෝගේ පැම්පිනියෝගෙත් විවාහය සිද්ධ වෙන්න පටන් අරන්. මේ විවාහය බලෙන් තමයි ගර්බිනෝ සිද්ධ කරන්නේ. මෙතනට මේ වෙලාවේ එනවා ඩිසර්ෂින්ස්කි. ඔහු එන්නේ මාලිගාව අයිති කරගන්න. ඒ වගේම ඩිසර්ෂින්ස්කි කවදාවත් පැම්පිනියෝ කුමාරිකාව දැකලා නැති නිසා මෙතනදී පැම්පිනියාව දැක්කත් ඇය ගැන ගානක්වත් ඔහුට නැහැ. ඉතින් ඩිසර්ෂින්ස්කිට මාලිගාව අයිති කරගන්න නොදෙන නිසාත් ඩිසර්ෂින්ස්කිත් ගර්බිනෝගෙත් මෙතනදී ෆයිට් කරනවා. ඒ වගේම මෙතනට ලොරෙන්සෝත් ඇවිල්ලා ගර්බිනෝ එක්ක සටන් කරනවා. මොකද පැම්පිනියාව අයිති කරගන්න ඕන නිසා. කොහොම හරි ෆයිට් කරලා ලොරෙන්සෝ ගර්බිනෝව ලිඳක් ඇතුළට දාලා මරනවා. මේ ෆයිට් එකෙන් පස්සේ ඩිසර්ෂින්ස්කිත් ලොරෙන්සෝත් ඉද්දී ඩිසර්ෂින්ස්කි පැම්පිනියෝ කුමාරිකාවට කියනවා, මම ආවේ ඔබ විවාහ කරගන්න කියලා. එතනදී පැම්පිනියෝ කුමාරිකාව කියනවා, මට ඔබව විවාහ කරගන්න බැහැ, මම ආදරේ ලොරෙන්සෝට කියලා වේල් එක අයින් කරනවා. ඉතින් එදා නාදි දැක්කේ මම ඔබ නෙවෙයි කියලා ඩිසර්ෂින්ස්කි කියද්දි මෙතනට එනවා මෙලිසා. මෙලිසා කියන්නේ පැම්පිනියෝගේ යාළුවෙක් නිසා පැම්පිනියෝ මෙලිසාට මොකුත් නොකියම කැමැත් තෙන්ම ඩිසර්ෂින්ස්කිව බාර දෙනවා. මේකෙන් පස්සේ ලොරෙන්සෝට පැම්පිනියෝ කියනවා, මම ඔයාට ආදරේ, මාව විවාහ කරගන්න කියලා. එතනදී ලොරෙන්සෝ කියනවා, මම තාමත් ආදරේ කන්‍යාරාමයේදී මාව කිස් කරපු සිස්ටට, මම එයාව හොයාගන්නවා කියනවා. එතනදී පැම්පිනියෝ කියනවා, එහෙමනම් මාව කිස් කරලා යන්න කියලා. ඉතින් කිස් කරද්දී ලොරෙන්සෝට තේරෙනවා එදා කන්‍යාරාමයේදීත් කිස් කරේ පැම්පිනියෝම තමයි කියලා. එතනදී ලොරෙන්සෝ කැමති වෙනවා පැම්පිනියෝ විවාහ කරගන්න. ඉතින් පැම්පිනියෝගේ යාළුවොත් ලොරෙන්සෝත් හැමෝම මෙතනදී විවාහ වෙනවා. මේ විදිහට මේ මූවී එකත් ලස්සන අවසානයකින් අවසන් වෙනවා. හමුවෙමු තවත් මූවී එකකින්.